ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. එතනදී පිහිටවීමට නියමිත නව සන්ධානය ගැන ලොකු විවාදයක් තිබුණා. අපි පැහැදිලිවම 100%ක් එකඟයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටවීම සඳහා. මොකද අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් පුළුල් පෙරමුණක් අවශ්‍යයි. ඒක කිසි විවාදයක් නැහැ. හැබැයි ඒ පෙරමුණ හදද්දී ඒ ව්‍යවස්ථාව තුළ එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයේ තියෙන ඕන එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන තනතුර වන පක්ෂයේ මහලේකම් තනතුර. පෙරමුණේ මහලේකම් තනතුර එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතුයි. ඒ සඳහා අපි පෙනී සිටියා. ඒ විතරක් නෙමෙයි අපි මේ පෙරමුණ හදන්නේ විශේෂයෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. මේ ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂක තෝරන්නේ කොහොමද කියන එක. ප්‍රාදේශ සභාව සඳහා තෝරන හැටි, පළාත් සභාව තෝරන හැටි, පාර්ලිමේන්තුවට තෝරන හැටි ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි අපේ මූලික අරමුණ සඳහා මේකේ ඉඩකඩ විවර කරලා නැහැ. අපි දන්නවා මොන පෙරමුණ හැදුවත් වැඩක් නැහැ මේ මැතිවරණ ජයග්‍රහණය කරේ නැත්තම්. ඔය සුළු පක්ෂ බහුතරයක් ජනාධිපතිවරණයෙන් පස්සේ වෙන වෙන පැතිවලට විසිවෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙන්න ඕනේ ජනාධිපතිවරණය සඳහා වූ පෙරමුණක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වූ පෙරමුණක්. ඉතින් ඒ සඳහා තමයි අපි අපේ ඉල්ලීම ඉදිරිපත් කරේ. මම විශ්වාස කරනවා විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඒ අපේක්ෂකයන් නම් කරනවත් එක්කම පෙරමුණ හැදුවොත් තවත් පක්ෂ ගණනාවක් මේ පෙරමුණට එකතු වෙයි. තවත් සිවිල් සංවිධාන ගණනාවක් මේ පෙරමුණට එකතු වෙයි. ඒකයි අපි කියුවේ මේ කඩිමුඩියේ මේක කරන්නේ නැතුව ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපතිවරණය සඳහා අපේ අපේක්ෂකයන් නම් කරලා ඒකට සමගාමීව මේ පෙරමුණ හදමු කියන එක. අපිට ගෝල් ෆේස් එක නෙමෙයි පෝට් සිටි එක පුරවන්න පුළුවන් ජනතාවගෙන් මේ ජනතාව ඉල්ලන අපි බලාපොරොත්තු වෙන රට බලාපොරොත්තු වෙන අලුත් ශ්‍රී ලංකාවක් හදන්න පුළුවන් නායකයව ඉදිරිපත් කරොත් මේක ආයේ හංගන්න දෙයක් නැහැ. අපි උගුරට හොරා බේත් කන්න ඕනේ නැහැ. අපි දන්නවා රටම ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස. මේ ජාති ආගම් කුල පක්ෂපාත ભેදයකින් තොරව පොහොට්ටු වෙ ඉන්න ගමේ අහිංසක ජනතාවත් විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාසව තමන්ට යමක් කමක් ලැබෙයි. රට දියුණු වෙයි, ගම දියුණු වෙයි, තමන්ට හිතට වහලක් ලැබෙයි. හිතට නිවනක් ලැබෙයි කියලා. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව නම් කරලා ඊට පස්සේ හදන පෙරමුණක් තමයි වඩා උචිත කියලා විශ්වාස කරනවා. අපිට පෙරමුණක් අවශ්‍යයි. නමුත් මේ හදලා තියෙන පෙරමුණේ ව්‍යවස්ථාව අපිට පිළිගන්න බැහැ කියන කාරණේ. ඒ වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. සමහර මාධ්‍යවල මම දැක්කා ව්‍යවස්ථාවට පක්ෂෝ අච්චර මෙච්චර ඡන්ද දුන්නා කියලා. ඒක තනිකර බොරුවක්. අපි පැහැදිලිවම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිව්වා මේ ඡන්ද ඉල්ලීමක් බලාපොරොත්තු වෙන්න එපා. මෙතන බෙදීමක් කරන්න එපා පක්ෂය තුල කියලා. ඒ නිසා අපි ඡන්ද ඉල්ලීමක් කරේ නැහැ. නමුත් අපි පැහැදිලිවම මේකට පක්ෂය 20 ගාණක් කතා කරා. අදහස් දැක්වුවා. ඒ නිසා අපි ව්‍යවස්ථාවේ තියෙන නව පෙරමුණේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු පෙන්නුම් කරා. අපි සඳහා ප්‍රබල හඬක් නැගුවා. මම හිතන්නේ ඒ නිසා තමයි ගරු අගමැතිතුමා අපිට දීලා තියෙන අවස්ථාවක් මේ ව්‍යවස්ථාව සඳහා සංශෝධන ඉදිරිපත් කරන්න. සමහරු කියන විදිහට ව්‍යවස්ථාව සම්මත වුණා නම් සංශෝධන ඉදිරිපත් කරන්න කියලා තුමා අවස්ථාව දෙන්නේ නැහැ. ව්‍යවස්ථාව සම්මත වුණේ නැති නිසා තමයි සංශෝධන ඉදිරිපත් කරන්න දින දෙක තුනක් දීලා තියෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේක හරියට අවබෝධ කරගන්න අපි සන්ධානයකට පෙරමුණට එකගයි. නමුත් මේ කෙටුම්පත් කරලා තියෙන ව්‍යවස්ථාවට එකග වෙන්න බෑ. මම හිතන්නේ ගරු අගමැතිතුමා මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. එතුමාව අපි කුණු කූඩට දාන්න කියලා කාටවත් කියන්නේ නැහැ. ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතුරු කිසිම නායකයෙක් කියන්නේ නැහැ. එතුමත් ඉන්න ආණ්ඩුවක් වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාම එකමුතු වුණොත් අපිට මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.